අයිබෝවන් අද දරන බික් ෆෝකස් සමග ඔබ සජීවීව එකතු වෙන්නේ විශේෂයෙන්ම මේ වන විට සමාජය තුළ කතාබහට ලක්වන ප්‍රධාන මාතෘකා කීපයක් තිබෙනවා මේ පාතාල සහ අපරාධ කල්ලි මර්ධනය සම්බන්ධයෙන් ඒ වගේම ඊයේ දවසේ ප්‍රමුඛ පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ අපරාධ කල්ලි නායකයෙක් ලෙස හඳුන්වපු මාකඳුරේ මදූෂ් මියයාමේ සිද්ධියත් එක්ක සමාජය තුළ හිතට එකගව කතා කරනවා නම් මේක ඇත්තටම පොලිසිය විසින් සිදු කරපු ඝාතනයක්ද එහෙම නැත්නම් විත්තිකරුවෙක් ඝාතනයට ලක් කිරීමක් සිද්ධ වුණාද කොහේ හරි තැනක එහෙම නැත්නම් මේ පුද්දලයා චේතනාන්විතවම ඝාතනය කිරීම සඳහා රැගෙන ආවද එහෙම නැත්නම් ඇත්තටම මේ සිද්ධිය වුණාද මේකට මැදි වුණාද ඔහු ඒ වගේම ඔහු කවුද ඔහුගේ ඉතිහාසය මොකද්ද මෙතෙන් සිට අපිට පුළුවන් සාකච්ඡා කරන්න ඍජුව ප්‍රශ්න කරන්න අද නියෝජ්‍ය පොලිස් ප්‍රතිරූ තිදෙනෙක් සම්බන්ධ වෙනවා අද දෙරණ බිග් ෆෝකස් සමග ඒ අතර අපිත් එක්ක සම්බන්ධ වෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා අයිබෝවන් ඔබ පිළිගන්නවා අයිබෝවන් ඒ වගේම සම්බන්ධ වෙනවා අපරාධ හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා අයිබෝවන් කියලා ඔබතුමාත් පිළිගන්නවා අයිබෝවන් චතුර ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වෙනවා කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහත්මයා අයිබෝවන් අයිබෝවන් චතුර කොළඹ දිසා භාරකව මම හිතන්නේ ඔබතුමාගෙන් පටන් ගත්තා නම් හොඳයි ඔබතුමාට අයිති එතකොට ඊයේ මේ සිදුවීම වන වෙලාවේ උදෑසන 3:09 විතර තමයි සදහන් උනේ මාකඳුරේ මදූෂ් සම්බන්ධ සිදුවීම ඔබතුමා කොහෙද හිටියේ මම ඒ අවස්ථාවේ නම් සිද්ධිය වෙන අවස්ථාවේ මගේ නිවාසයේ හිටියේ සිද්ධිය දැනුම් දීමෙන් පස්සේ මම අදාළ ස්ථානයට සම්බන්ධයෙන් පරීක්ෂා කරලා බලන්න ඉන් පස්සේ ගියා සාමාන්‍යයෙන් CCD එකේ වැඩවලට යනකොට එහෙම දැනුවත් කිරීමක් කරනවද කොළඹ දිසාවට එහෙම නැත්නම් ඒගොල්ලෝ වෙනමද මේ මෙහෙයුම් කරන්නේ කොහොමද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයුම් කරනවද ඒවා වෙනමද කරන්නේ කොහොමද ඒ කටයුතු සිද්ධ වෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සිද්ධ වෙන්නේ වෙනම නමුත් කොළඹ අපරාධ කොට්ටාෂයේ තින්නේ කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාටද යනු අපරාධ කොට්ටාෂයේ රාජකාරී සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා මේ සිදුවීම සම්බන්ධව නැත්තම් මෙවැනි මාකඳුරේ මදූෂ්ණමති පුද්ගලයා එළියට අරගෙන යනවා යම්කිසි ස්ථානයක් සඳහා ස්ථානීය පරීක්ෂාවක් හෝ ඔහුගේ ලද තොරතුරක් මත කියලා ඒත් කියන්නේ ඔබතුමා දැනුවත්ව හිටියද ඔය මීට පෙර දැනුවත් ඒ සම්බන්ධ දැනුවත් වෙලා හිටියා මේ ලබා දුන්න තොරතුරක් පරීක්ෂා කරන්න යනවා කියලා ඊයේ උදෑසනද පෙරදා රාත්‍රියේද ඒක පෙරදා තමයි ඒ තොරතුර දැනුම් දුන්නේ යනු දින අලියොම රක්සකරු රැගෙන යන බවට දැනුවත් කිරීමක් කළා තිබුණා මම ඒත් එක්කම ඔබතුමාට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි දැන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් ගන්නකොට මේ පුද්ගලයා මාකඳුරේ මදූෂ් කොච්චර කාලයක් CID බාරේ සිටියද දැන් ඇත්තටම CID එක මැයි මාසේ 5 වෙනිදා තමයි ගිය අවුරුද්දේ චතුර මේ පුද්ගලයා අතඩංගුට ගත්තේ කටුනායක ගුවන්තොට පොලිදී එතකොට මේ වෙනකොට අවුරුද්දයි මාස 5ක විතර කාලයක් ඉඳලා තියෙනවා CID එකේ ඉඳලා තමයි CCD එකට බාර දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් CID එක බාර හිටපු කෙනෙක් ඇයි CCD බාරට දෙන්නේ? දැන් චතුර දැන් සමහර විමර්ශන තියෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීපු විමර්ශන. සමහර ඒවා තියෙනවා CCD එකට බාර දීපු විමර්ශන. සමහර ඒවා තියෙනවා ඔය අතර සමහර වෙලාවට ළමාහා කාන්තා කාර්යාංශයට බාර දීපු විමර්ශන. එතකොට දැන් අපි උදාහරණයක් හදලා ගත්තොත් මනි ලොන්ඩරින් නැත්තම් මුදල් විශුද්ධිකරණය කියන වරද පිළිබඳව විමර්ශනය කරන්නේ CID එක. පිටරටක ඉඳලා යම්කිසි කෙනෙක් ලංකාවට මුදල් ලැබලා මත්කුඩු වලින් හරි මොනවා හරි උපයාගත්ත මුදලක් තියෙනවා නම් ඒක ඒ සම්බන්ධ පූර්ණ විමර්ශන කරන්නේ CID එක. වෙන කවුරුත් ඒක කරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට තමයි ඉන්ටර්පෝල් එක තියෙන්නේ එතනමයි ඒවා හොයාගන්න පුළුවන් ඒගොල්ලන්ට. එතකොට අපි ගත්තොත් ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශනයක් තියෙනවා ඒ කරන්නේ TID එක. ඉතින් එහෙම කරලා ඒගොල්ලන්ගේ විමර්ශන අවසන් වුණාට පස්සේ ඔවුන් විසින් විමර්ශනය කරන සිද්ධීන් වලට අදාළව මොහු CCD එකට බාර දීලා තියෙනවා කියලා තමයි මට වාර්තා වෙන්නේ. දැන් ඒතර සාමාන්‍ය මේ ගොනුවක් එහෙම නැත්නම් අදාළ අත්අඩංගුවට ගත්තයින් පස්සේ අදාළ පුද්ගලයා විසින් ලබා දෙන සාක්ෂි ප්‍රකාශ මේ පරීක්ෂණ සම්බන්ධයෙන් ගොනුව ඒ අවස්ථාවේදී CID එකෙන් CCD එකට බාර දීමක් සිද්ධ කරනවද නැත්නම් ඔවුන් අපව වෙනම විමර්ශනයක් ආරම්භ කරනවද නැද CID එක කරන විමර්ශනය එක් විමර්ශනයක් එතකොට CCD එක කරන්නේ ඒ තැනැත්තා ලංකාවේ නැද්දී සිදු කරපු වෙනත් අපරාධයකට නමුත් ඒකෙදි යම් කිසි කරුණු ප්‍රකාශයක් මගින් අනාවරණය වෙලා තියෙනවා නම් ඒ ප්‍රකාශය බාර දෙනවා නමුත් සම්පූර්ණ ගුණ බාර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒ එකිනෙකට සම්බන්ධිත අපරාධයක් නම් කමක් නැහැ එහෙම නැතුව ඔහු සමහර ලාවට ඩුබායි රාජ්‍යයේ ඉඳලා මේ රටට මුදල් ලැබුණා නැත්නම් මේ රටෙන් මුදල් අරගෙන ගිහිල්ලා මුදල් විශුද්ධිකරණය කරලා තියෙනවා නම් ඒක CCD එකට අදාළ වෙන්නේ නැහැ ඉතින් ඒක සම්බන්ධ නැත්නම් ඒ ගුණ යවන්නේ නැහැ
ප්‍රියන්ත ජයකොඩි නියෝජ්‍ය පොලිස්පතිතුමා ඔබතුමාගෙන් බොහෝ දේවල් තියෙනවා අහන්න මේ ඉතිහාසය සම්බන්ධයෙන් අදාළ මියගිය පුද්ගලයා පිළිබඳව. නමුත් ඊට ඉස්සෙල්ලා තොරතුරු කිහිපයකට ගියොත් සී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ පුද්ගලයා අත්අඩංගුවටපත් වූ මොහොතේ සිට මෙරට පාතාල මර්ධන ක්‍රියාකාරීත්වය සඳහා සහාය වූ බව පැවසෙනවා. කියන්නේ අවසානයේ දක්වාම කියන්නේ CID එකේ ඉන්නකම්ම මෙයා සහාය වෙලා තියෙනවද මේ පාතාල මර්ධන සහ සංවිධානාත්මක අපරාධ ක්‍රියා මර්ධනයට? චතුර ඔබ දන්නවා මේ සංවිධානාත්මක අපරාධ කියන දේවල් ජාලගත අපරාධ. එක පුද්ගලයෙකු ළඟ එහෙම නැත්නම් එක සුළු කණ්ඩායමක් ළඟ නවතින දේවල් නෙමෙයි. මේවා හැම එකක්ම එකිනෙකට සම්බන්ධ අපරාධකරුවන් අතර තියෙන සහයෝගීය සම්බන්ධතාවයේ රටවල් අතර ඉතින් ඒ විදිහට බලපුවාම මේ මදුස් ලක්ෂිත ගේ අපරාධ ඉතිහාසයේ බැලුවත් ඔහුගේ අවසාන කාලයේ අදින් වසර කීපය ඇතුළත ඔහුගේ ක්‍රියාකාරකම් විශේෂයෙන්ම 2011 තමයි ඔහු විදේශගත වෙන්නේ. ඊට පස්සේ 2015 ඉඳලා විශාල ලෙස ඔහු මේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙනවා. ඒ මද්‍රව්‍ය ජාවාරම සාමාන්‍ය තත්වයක් නෙමේ මාලදිවයින බංගලාදේශය ඇෆ්ගනිස්තානයේ මේ ජාලගත සමූහ කටයුත්ත. ඉතින් මෙවැනි දෙයකදී මේ එක දවසකින් දෙකකින් සාමාන්‍ය නීතිය යටතේ විමර්ශනය කරන්න අමාරුයි. මේකට රටවල් අතර සම්බන්ධකම් තියෙනවා, අපරාධ කල්ලිවල ව්‍යුහය තියෙනවා. මේ හැම එකක්ම බලපුවාම මේ මදුෂ් විසින් මෙරටට එවපු මද්‍රව්‍ය ජාවාරම් කරපු ප්‍රධාන පුජ්‍යලයා තමයි මෑතකදී ඉන්දියාවේදී මියගිය පුජ්‍යලයෙක් වන අංගොඩ ලොක්කඩමැති. ඒ කියන්නේ කෝටි 500ක් බිලියන 3-4ක් වගේ ලාභයක් තියෙන ලොකු මද්‍රව්‍ය ජාවාරම් කරුවෙත් මේ පුජ්‍යලයා. මේ ජාවාරමෙන් අයින් වෙන්නේ නැත්ති. දැන් ඊයේ ওই ප්‍රශ්නේ අපිට මාධ්‍ය මගින් ඇහුවා, ඇයි මේක නවත්තන්න බැරි? ප්‍රධානම හේතුව තමයි මේක සිය ගුණයක් විතර ලාභ උපයන විශාල ව්‍යාපාරයක්. ඉතින් එක්කෙනෙක් යද්දී අනිත් එක්කෙනා පටන් ගන්නවා. ඉතින් මදුෂ්ගේ ඉතිහාසය බලපුවාම ඔහු මුලින්ම මම අත්අඩංගුවට ගත්තේ 2005. නෑ, ඒ කාරණේ නෑ. එතකොට ජාලයෙන් තොරතුරු ලබා ගත්තා කියන්නේ ඔහු බිස්නස් එක කරන් ගියා කියන එකනේ අවුරුදු එකහමාරක් තිස්සේ. දැන් නෑ මං කියන්නේ දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඉඳිද්දි. අනිවාර්යයෙන්ම. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඉඳද්දී ඔබතුමාලා ඔහුට ඒ ජාලය ක්‍රියාත්මක කරන්න පහසුකම් සැපයුවද? දුරකථන සම්බන්ධතා දුන්නද? මෙහෙමයි චතුර. එහෙම නෙමෙයි. දැන් මේ ක්‍රමවේදයක් ඔහු සංවිධානය කරුවාම ඔහු හිටියත් නැතත් ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා. ඒකෙදි මදුෂ් කියන්නේ එක මෙහෙවන පුජ්‍යලයා සහ ඔහු ඒ ක්‍රමවේදය හදන පුජ්‍යලයා පමණයි. ඒකේ ඉන්න අනිත් දැන් විදේශගත වෙලා ඉන්න අනිත් අපරාධකාරව ඉන්නවා. එතකොට දැන් අංගොඩ ලොක්කා ඔය කියන වකවානුව හිටියේ ඉන්දියාවේ. නමුත් ඔහුගේ අපරාධ මේ මද්‍රව්‍ය ජාවාරෝ මෙහෙ ක්‍රියාත්මක වුණා. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මදුෂ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටිය පමණින් සියලු දේවල් නිෂ්ක්‍රීය වුණයි කියලා. ඒ කියන්නේ මේ පුද්ගලයා මේ ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් ජාලය මෙහෙවපු පුද්ගලයාද ප්‍රධාන පෙළ? අනිවාර්යයෙන්ම ලංකාවට එවපු ප්‍රධාන මද්‍රව්‍ය තොගවල නිර්මාතෘ මහු. ඒක අනිවාර්ය, ඒක කිසිම ආයි සැකසිත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ නැව් පිටින් මෙහෙම ව්‍යාපාර කරපු පුද්ගලයෙක්ව නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇයි මේ කිලෝග්‍රෑම් 22ක් වගේ කුඩු ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්න මේ විශාල අවදානමක් තියාගෙන රාත්‍රී කාලෙදී ඔබතුමාලා එක්කගෙන යන්නේ මේ ලක්ෂිත නිවාස සංකීර්ණයට? මෙම චතුර දැන් එතෙන්දී යම්කිසි විමර්ශනයකදී යම්කිසි තොරතුරක් අනාවරණය වුණාම ඒ තොරතුරේ ප්‍රමාණය කොපමණද කියන එක නෙමෙයි පොලිස් නිලධාරීන් හැටියට යම්කිසි කිලෝ 22ක් කියන හෙරොයින් කියන්නේ මිලියන් 22 විතර වටිනාකමක් තියෙන ප්‍රමාණයක්. ඒ නිසා ඒ තොරතුර ලඝුවට සලකන්න පොලිසියට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒ අවස්ථාවේ එනකොට මීට පෙර මේ සැකකරු අපරාධ කොට්ටාෂේ ඉන්නකොට මොහු කලින් තවතුරු ලැබෙන කොටිකාවත්ත ප්‍රදේශයේදී මීට පෙර කිලෝ 11ක මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නවා. එතකොට අපරාධ කොට්ටාෂේට සාධාරණ මේ විදිහට විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා මේ පුද්ගලයා ලබා දෙන තොරතුරු වල යම් සත්‍යතාවයක් තියෙනවා කියලා. ඒ අනුව තමයි ඒ තොරතුරු විශ්වාස කරලා මේ පොලිස් නිලධාරීන් මේ වැටලීමට යන්නේ. දැන් ඒකේ ප්‍රශ්නේ ඊළඟ ප්‍රශ්නේ විදිහට යොමු කරනකොට ඔබතුමන්ලා දැන් හැමදෙනාම දන්නවා මේ පුද්ගලයා ඊටමත් වටිනාකමක් තියෙන තොරතුරු ලබා ගත හැකි ජාලය මෙහෙවන කෙනෙක් කියලා. එතකොට ඒ පුද්ගලයා මං අහන්නේ නීතිඥ අජිත් රෝහණ මහත්මයාගෙන් අපිට CID එක බාර ඉද්දී සමහරු කිව්වේ ජනාධිපතිතුමාට ලබා දෙනා වගේ ආරක්ෂාවක් ලබා දුන්නා මොහුගේ තියෙන වටිනාකමත් එක්ක කියලා. ඒක ඇත්තද?
ආරක්ෂාව ඔහුට මේට යනකොට උසාවි කටයුතු වලට වෙනත් තැන්වලට මාරු වෙනකොට ජනාධිපතිතුමාට ලබා දුන්න ආරක්ෂාව නහුට ලබා දුන්නේ නැහැ. නමුත් අපේ වගකීමක් තමයි ඉතින් අපේ බාරේ ඉන්න පුද්ගලයෙක් ආරක්ෂා කරන එක. ඒ වගේම අපි දන්නවා ඔහුට ඔහුගේ වෙනත් පැත්තේ කණ්ඩායම් හිටියා. ඒ විරුද්ධවාදී කණ්ඩායම් ඉතින් යම් කිසි තැනකට ගෙනියනකොට ඒ අවශ්‍ය රැකවරණයේ ආරක්ෂාව සියල්ල ලබා දුන්නා. ඒ කියන්නේ ස්ටීප් ආරක්ෂාව පවා මීට පෙර ලබා දුන්නා නේද මේ පුද්ගලයා ගෙනෙනකොට බූස්සට ගෙනියනකොට වෙනත් ස්ථානවලට ගෙනියනකොට ගුවන්තොටුපොළේ ඉඳලා ගෙනියනකොටත් ලබා දුන්නා. මොකද යම් කිසි අවස්ථාවක යම් ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක් කියලා. මේ නියෝජ පොලිස්පති සිසිර කුමාර මහත්මයා මේ මෙහෙයුම සඳහා කී දෙනෙක් නිලධාරීන් සම්බන්ධ වුණාද? මේකේ අපරාධ කොට්ටාෂී ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 10 දෙනෙක් පමණ මේව මෙහෙයුමට සම්බන්ධ වෙලා තියෙනවා. මං අහන්නේ STF එකක් එක්ක අත්රංගුවට පත් වෙලා ගුවන්තොටුපළේ ඉඳලා ගෙන යන පුද්ගලෙ STF ආරක්ෂාවක් යටතේ ගෙන යන පුද්ගලෙ පොලිස් නිලධාරීන් ඔබතුමාලා මං ඔබ ලඝු කරන්නේ නැහැ. ඒ කියන්නේ අඩු තක්සේරුවක් නැහැ අපරාධ ඔබතුමාලා කොට්ටාෂගෙන පොලිස් නිලධාරීන් 10 දෙනෙක් එක්ක රාත්‍රී කාලේ ලැබිච්ච තොරතුරක් මත ඔබතුමාලා මෙහෙම ගෙනියනවද මෙච්චර වටිනාකමක් තියෙන පුද්ගලෙක්ව? චතුර මෙහෙමයි මේක සාමාන්‍ය ගුවන්තොටුපළේ ඉඳලා එනවා කියන්නේ ප්‍රසිද්ධියේ ගුවන්තොටුපළට ඇවිල්ලා ඔව් ආරක්ෂාව ඇතිව ඒ අදාළ ස්ථාන රැගෙන යාමක්. මේක බොහොම සූක්ෂම මෙහෙයුමක්. එතකොට මෙවැනි මෙහෙයුමක් සිදු කරන අවස්ථාවක චතුර ඔබ කියන විදිහට මේ සියලුම නිලධාරීන් සම්බන්ධ කරගෙන එහෙම මෙහෙයුමක් කරන්න හැකියාවක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ අවස්ථාවේදී පොලිසිය තීන්දුව කෙරුවේ මේ මෙහෙයුමට ඒ ගැන මනා අවබෝධයක් දැනුමක් තියෙන සහ මේ මෙහෙයුමකට මේ යන්නේ ඒ විශ්වාසය මත තමයි මේ නිලධාරි කණ්ඩායම එතනට පිටත් වෙලා යන්නේ. දැන් දේශබන්දු තෙන්නකෝන් නියෝජ්‍ය පොලිස් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා කියපු කතාව ඊයේ මාධ්‍ය ඔස්සේ විකාශය වුණා. මා කැමති ආපහු පාරක් ඔබතුමාගෙන් අහන්න කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විදිහට මේ සිදුවීම පටන් ගත්ත තැන ඉඳලා අවසන් වෙනකන් කතාව. ඒ කියන්නේ ඔහුට වෙඩි වැදෙන තැන වෙනකන් කතාව. හැබැයි චතුර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේකේ මහේත්‍රාත් පරීක්ෂණේ තාම සාක්ෂි මෙහෙවලා නැහැ. ඉතින් ඒ නිසා අධිකරණය ඉදිරියේ තියෙන කටයුත්තක් සම්බන්ධයෙන් අපේ තියෙන සදාචාරාත්මක පැත්තත් නීතිමය බැඳීම් එක්ක ඔය කතාව අධිකරණය අනාවරණය වෙනකල් එරි කිරීම නීතියට පටහැනි. නෑ නමුත් මෙතුමට කියන්න පුළුවන්නේ අපි මෙහෙයුමකට ගියා අහවල් ස්ථානේ මෙච්චරක් එක ගියේ අහවල් තැන කුඩු කිලෝ මෙච්චරක් තිබ්බ දැන් මෙතුමට කියපු කතාවම අපව බරක් ඇහුවා මේක දැනගන්න මේ වැඩසටහන සමහරට නොබැලුවා වෙන්න පුළුවන් ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය දැන් ඔබතුමාලා මේ කතාව මෙතන කියලා උසාවියට වෙන කතාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. නෑ නෑ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මහත්මයා මේ සිසිර කුමාර මහත්මයා මේ මෙහෙයුමට ගියේ නෑ චතුර. මේ මෙහෙයුමට ගියේ වෙනත් නිලධාරීන්. එතකොට ඒ නිලධාරීන් අධිකරණයේ ඉදිරියේ දිවුරලා සාක්ෂි දෙනවා. එතකොට දැන් සමහරලාට අද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළා හෙට අනිද්දා සාක්ෂි දෙනවා. දැන් ඊට අමතරව මේක සම්බන්ධ 17 දෙනෙක්ගේ ප්‍රකාශයේ අවටයගේ ප්‍රකාශ සටහන් කරලා තියෙනවා. එතකොට ඒ අයගෙනුත් අධිකරණයේ සාක්ෂි ලබා ගන්න පුළුවන්. ඊට අමතරව තව ඕනෑම කෙනෙකුට මේ සිද්ධිය ගැන මහේත්‍රාත් පරීක්ෂණයේදී ඕනෑම කෙනෙකුට සාක්ෂි දෙන්න පුළුවන්. ඔබට උනත් ගිහිල්ලා ඕනනම් සාක්ෂියක් දෙන්න පුළුවන් මාධ්‍ය වේදිකාවක් හැටියට. තව දැන් අපි දන්නවා මම දැක්ක අන්තර්ජාලයේ විවිධ දේවල් මේ ගැන පළ වෙනවා. අපි ඒකට දොස් කියන්නේ ඒ අදහස් වලට අපි ගරු කරනවා. ඒ හැම කෙනෙක්ම අධිකරණයේදී සාක්ෂි දෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. දැන් දැන් මම මේ විවෘතවමයි කියන්නේ දෙරණ මාධ්‍ය බිග් ෆෝකස් හරහා මම දැක්ක විවිධ අය මේ ගැන අදහස් පළ කරලා තිනවා. ඒ අදහස් වලට අපි ඒ කියන්නේ අදහස් ගැන අපි එකඟ වෙන්න පුළුවන් එක නොවෙන්න පුළුවන්. නමුත් ඒ අදහස් වලට අපි ගරු කරනවා. ඒ ඕනෑම කෙනෙකුට මේ සිද්ධියේදී මහේත්‍රාත් පරීක්ෂණයේදී ගිහිල්ලා සාක්ෂි ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ සිද්ධියේ සිද්ධිමය කරුණු ගැන මහේත්‍රාත් පරීක්ෂණය ඉවර වෙන්න ඉස්සෙල්ලා අපි මේ ෆෝරම් එකේ එක සාකච්ඡා කිරීම සුදුසු නෑ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. දැන් කෙටි ප්‍රශ්න ටිකක් විසඳ ගන්න තියෙන ටිකක් එහෙමනම් මහන්න සම්පූර්ණ කතාව ඇහුවොත් සමහර මේකේ ප්‍රශ්නයක්. දැන් ඔබතුමාලා මේ ස්ථානෙට යනකොට අද පුවත්පතක සටහනක් තියෙනවා අදාළ පුද්ගලයා ඒ ස්ථානෙට යන වෙලාවේ මා කඳුරේ මදුෂ වතුර ටිකක් ඉල්ලුවා කියලා වෙලා පානය කරන්න. ඒ සිදුවීම ඇත්තක්ද? එහෙම දෙයක් වුණාද? ඒ සම්බන්ධව නිලධාරීන් යම් ස්ථානික ප්‍රකාශ කරයි කියලා සඳහන් වෙනවා. කිසි බියක් ඔහුගේ හිතේ තිබ්බ කියලා විශ්වාස කරන්න පුළුවන්ද මොකක් හරි දෙයක් Tamanට වෙන්න යනවා කියලා? චතුර වතුර ටිකක් ඉල්ලුවයි කියන්නේ හයිපොතටිකල් එක ඔහුගේ නැසිය යුතු ප්‍රශ්නයක්. අපි මෙහෙම හිතමු දැන් ඔබතුමාලා මේ අරගෙන ගියන් පස්සේ ඔය වෙඩි තැබීමේ සිද්ධියේදී අතුල් වෙනකොට එතකොට පළවෙනි මහලෙදිද මේ වෙඩි තැබීම සිද්ධ වෙන්නේ? දෙවෙනි මහලෙදි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒකට පළවෙනි මහලට පිය ගැට පෙළ නැගගෙන උඩට යනකොට දෙවෙනි මහලෙත් තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒතර අදාළ සැඟවු ස්ථානය තියෙන්නේ ඊට ඉහළ මහලයකද අදාළ නිරීක්ෂණයට ගිය ස්ථානය? අදාළ මද්‍රව්‍ය තොගයේ තියෙන මේ නිවාස සංකීර්ණයේ දසවන මහලේ. ඒතර දැන් මේ හිටපු පුද්ගලයෝ දෙන්නා පිළිබඳව දැන් අඳුනා ගැනීමක් තියෙනවද ඔබතුමාලා කාගේ කවුද මේ අය කවුද වෙඩි තැබුවේ මොකකින්ද කියලා?
දැයි සම්බන්ධව තමයි විමර්ශනේ දැන් මේ අචරණ මහත්තයා පැහැදිලි කරපද්ද මේක විමර්ශනේ ඉතුරු කොට සුද්ධ කරගෙන මේ පුද්ගලෝ දෙන්න කවුද සහ ඒ උන්ගේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක විමර්ශනයක් මම වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඉතින් කියන්න මේ දැන් මේක බාර දීලා තියෙනවානේ කොළඹ මධ්‍යම දේශපාලන පොලිස් අධිකාරිය වගේ. මේ විමර්ශනය මොකද මේක මාලිගාවත පොලිස් අසමෙ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ කොළඹ මධ්‍යම කොට්ටාෂයට අයිති වෙන්නේ අනුව කොළඹ මධ්‍ය කොට්ටාෂයේ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ කණ්ඩායම් 6ක් පමණ පත් කරලා මේකේ අඛණ්ඩ විමර්ශන කටයුතු සිදු කරගෙන යනවා. ඒ කියන්නේ උදෑසන 3:09ට විතර තමයි මේ සිදුවීම වෙලා මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ලැබෙන තොරතුරු අනුව. ඔව් ඒ සිද්ධියෙන් පස්සේ මේ වෙඩි වැදුනට පස්සේ රෝහල් ගත කරලා තියෙනවා. රෝහල් ගත කරන අවස්ථාවේ තමයි පුද්ගලයා මිය ගොස් තියලා තියෙන්නේ. ඒ කියන්නේ රෝහල් ගත කරන්න ඉස්සෙල්ලා ඒ ස්ථානෙ මිය ගිහිල්ලාද නැත්නම් රෝහල් ගත කරද්දී රෝහල් ගත කරන අවස්ථාවේ මිය ගිහිල්ලා තියෙන්නේ. නබචිත් අජිත්‍රෝහණ මහත්මයා මම මේ සාධාරණ මිනිසාගේ දෘෂ්ටි කෝණයෙන් ඔබතුමාගේ නීතියත් ඔබතුමා නීතිඥෙක් විදිහටත් ප්‍රශ්න අහන්න ඕන. එතකොට මේ පුද්ගලයාගේ ඊයේ දවසේ මම දැක්කා මෝචරියේ දේහය තබලා තියෙන අවස්ථාවේ ඡායාරූප දෙකක්. ඔහුගේ හිස ඇස ආශ්‍රිතව යම්කිසි කොටසක් ඉවත් වෙලා තියෙන මුහුණේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයක් ඇති වුණාන් පස්සේ පුද්ගලයෙක් ජීවත් වෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණාන් පස්සේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා මේ ස්ථානයට පැමිණෙන ස්ථානීය පරීක්ෂණයක් කරනවා. නමුත් අධිකරණ වෛද්‍ය නිලධාරී එන්නේ ඉස්සෙල්ලා පුද්ගලයාගේ බොඩි එක ඇතුලින් ක්ලියර් කරනවා. නෑ දැන් ඔය මෙහෙමනේ වෙලා තියෙන්නේ අපිට චතුර අපි වෛද්‍යවරු නෙමෙයිනේ අපි පොලිස් නිලධාරීන් අපිට කියන්න බෑ පුද්ගලයෙක්ට යම්කිසි ක්ෂණිකව දෙයක් වුණාම ඔහු මැරිලාද නැද්ද ජීවතුන් අතර ඉන්නවද තාම හුස්ම තියෙනවද පල්ස් වැඩ කරනවද ඒවා කියලා අපිට අපිට බලන්න පුළුවන්. නමුත් අපිට පොලිසියේ පුහුණුවේදී ඉඳලා ලබා දීලා තියෙන උපදේශක් තමයි පොලිස් විද්‍යාලයට ගිහිල්ලා පළවෙනි සතිය ඇතුළතම අර පෙරඩ් එහෙම උගන්වන්නේ මොනවත් නීතිය උගන්වන්නේ නැහැ වම් දක් කියන ඕවානේ උගන්වන්නේ. ඊට පස්සේ තමයි මේ නීතිය පළවෙනිම උගන්වන කාරණයක් තමයි ඔබ රාජකාරී කරන අවස්ථාවේදී යම්කිසි විදියකින් ඔබගේ ගිනි අවියක් පත් වෙලා නැත්නම් ඔබ යටතේ ඉන්න සැකකරුවෙකුට වෙන ගිනි අවියක් පත් වෙලා වෙන සිද්ධියක් වෙලා නැත්නම් ඔබ ඉන්න ප්‍රදේශය ඇතුළත යම් පුද්ගලයෙක් ස්වභාවික හේතුකින් තුවාලලා මොනවා වුණත් ඔබ පළමුවෙන්ම කරන්න ඕනේ ඔහු ළඟම තියෙන රෝහලක් වෙත ගෙන යාම කියලා අපිට උගන්වලා තියෙනවා. ඉතින් ඒ සිද්ධාන්තය තමයි පොලිස් ප්‍රධානීන් අනුගමනය කරලා තියෙන්නේ. අපිට ජේම් වල එනකල් ඒ අයනකල් ඉන්න බෑ. ඒ එහෙම අනුගමනය කරේ නැත්නම් ඒ සැකකරුවට වෙඩි වැදිච්ච වෙලාවේ එතන තියාගත්තා නම් පොලිස් ප්‍රධානීන් පොලිස් විනය සංග්‍රහය යටතේ වරදක් කරන්නේ. ඉතින් ඒ ඇඩ්මිෂන් එකේදී මිය ගිහිල්ලා කියලා වෛද්‍යවරු කිව්වට පස්සේ ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අපි රාජකාරී කරනකොට දැන් මේ ස්ථානයේදී වුණත් යම් කිසි අවස්ථාවක තුවාලයක් වුණා නම් අපට තුවාලුනේ නැත්නම් අපි ඉක්මනින්ම පොලිස් ප්‍රධානීන්ට ඔබේ වෙනම මේ දෙරණ ආයතනයේ කාර්ය මණ්ඩලෙ ඉන්න පුළුවන් ප්‍රථම ආධාරය ඉන්න පුළුවන් අපේ යුතුයකම තමයි පොලිස් ධාරිකට හැකියක් මනින් රෝහලකට ගෙනින්නේ මම හිතන්නේ මම මගේ වයසත් එක්ක බලනකොට ඔබතුමාලා මේ නඩු කටයුතු මෙහෙවලා තියෙන විදිය නීතිඥ කටයුතු මේවත් එක්ක ඔබතුමාන් තියෙන විසිට් එක මේ එක්ස්පීරියන්ස් එක මට නැහැ. හැබැයි මේ සීන් විසිට් එකක් සාමාන්‍යයෙන් ජේඑම්ඕ කෙනෙක් ඇවිල්ලා කරනවා සාමාන්‍ය මෙහෙම වෙඩි ප්‍රහාරයක් වැදෙනකොට ඔබතුමාලගේ එක්ස්පීරියන්ස් එකේ තේරෙනවා ඇති මේක පිටිපසින්ද ගියේ ඉස්සරහින්ද ආවේ මුහුණේ කොටසක් ගිල්ල දෙනවා. එතකොට මේ පුදුල මැරිලාද නැද්ද කියලා පවා තීරණය කරන්න පුළුවන් තැන ගිහින් මේ හැම එකක්ම අපි මේ විශ්ලේෂණය කරන්නේ මේ වගේ තැන්වල. නමුත් එතන ඒ ග්‍රවුන්ඩ් සිටුවේෂන් එකේ ඒකට මුහුණ දීපු පොලිස් නිලධාරියා තමයි ඒ තත්ත්වය දන්නේ. මොකද ඔබ දැක්කා ඒ සම්බන්ධව නිකුත් වෙලා තියෙන දැන් අර බාහිර පුජ්‍යලයක් පටිගත කරලා සමාජ ජාලවලට එකතු කරලා තියෙනවා වීඩියෝ. එතන වෙඩි පත්තු වෙන ආකාරය. ඉතින් මෙවැනි තත්ත්වයක් යටතේ ඒ තීරණ ගැනීමදී දැන් අජිත් නිවැරදිව සඳහන් කළා වගේ සමහර විට දැන් ඔබ කියන හැටියට මෙයාට මෙන්න මේ විදිහට මේ ඔළුවට වැදිලා තියෙන්නේ මෙයා ෂුවර් එකටම දැන් මේ නිශ්චිතව මෙයා මිය ගිහිල්ලා කියලා එතන තියන් හිටන ඊළඟ චෝදනාව තමයි මොහුට වෙඩි වැදිලා මැරෙනකම්ම මෙතන පොලිසිය මේ තුවාලකාරයා විශ්වවිද්‍යාලයට ගෙනිච්චේ නැහැ කියන එක. ඉතින් ඒ චෝදනාවෙන් මිදෙන්න ඕන අපි. ඉතින් අපේ තියෙන හොඳම දේ තමයි ඔහු අනික චතුර මම ඉතාමත්ම පැහැදිලිව කියන ඔබ දැක්කා මාධ්‍ය ජාලයක සමාජ මාධ්‍ය ජාලාවක තියෙනවා 9mm උණ්ඩ දාලා පිස්තෝල වලින් T56 උණ්ඩ වෙඩි තිබ්බේ කොහොමද කියලා. නමුත් මෙතන මේ ප්‍රශ්න දෙකක් මම යොමු කරනවා. අසංක ෆොන්සේකා පිස්තෝලයකින් ඔච්චර වැඩ ගොඩක් දාන්නේ කොහොමද T56 එකක්ද මේ පාවිච්චි කරලා තියෙනවා කියලා කියන්නේ නැත්නම් පිස්තෝලයක්ද මේ වගේ උණ්ඩ කොහොමද මේ වෙනස් වුනේ ඇත්තට මොකද්ද? නෑ අනිවාර්යයෙන් මෙතන T56 මට තියෙන තොරතුරු අනුව T56 ගිනි අවියක පත්වීමක් එතන තියෙනවා. ඉතින් ඒකයි මේ මේකින්ද චතුර මේක අපි මේ පිටතින් ලබා ගන්නා තොරතුරු එක එක්කෙනා කියන දේවල් මාධ්‍යවල යන දේවල් වුණොත් තමයි මේ මත ප්‍රකාශ කරන්නේ සමාජ මාධ්‍ය ජාලවල. මේක ගැන මට තියෙන සරලම උත්තරය තමයි
මේක මේ විශේෂ අධිකරණ කටයුත්තක් නෙමෙයිනේ. මේක සාමාන්‍ය මේ රටේ මරණයක් වෙච්චාම ඒ මරණය සිදුවෙච්ච ආකාරය ගැන පශ්චාත් මරණ පරීක්ෂණයක් කරනවා JMO කෙනෙක්. JMO අධිකරණ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියෙක් මේ පරීක්ෂණය කරේ. එතුමා කියනවා මේ වෙඩි තැබීම සිද්ධ වුණේ කොහ වෙන එයාගේ මතය ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ සියලුම සාක්ෂි මහේස්ත්‍රාත්වරයෙකුට යොමු වෙනවා. ඒ මහේස්ත්‍රාත්වරය කියන්නේ රබර් මුද්‍රාවක් නෙමෙයි. ඒ මහේස්ත්‍රාත්තුමා හෝ තුමිය මේ සියලුම සාක්ෂි විමසලා ඔහු හෝ ඇය තීරණයකට එනවා. ඉතින් එතකන් ඒවා ඉතාමත්ම විනිවිද දකින විදිහට මේ මහේස්ත්‍රාත් පරීක්ෂණය අජිත් රෝණ මහත්තයා කිව්වාගේ ඕන කෙනෙකුට ඇවිල්ලා දැන් ඔබ ඔය කියන සමාජ මාධ්‍ය ජාලාවල මත ප්‍රකාශ කරන විශේෂඥින්ට ඇවිල්ලා කියන්න පුළුවන් මෙන්න මම ඒක ඇෆිඩවිට් එකක් දෙන්න පුළුවන් නීතිඥ සහායක් තියෙන පුළුවන් නීතිඥ ඉදිරිපත් වෙනෝනේ දැන් ඊයේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නීතිඥ ඉදිරිපත් වුණා. ඉතින් ඒගොල්ලන්ගේ මතය ප්‍රකාශ කරලා අධිකරණයේ මතය තුලනාත්මකව බලලා තමයි තීන්දුවක් දෙන්නේ. අද වෙනකන් කිසිම තීන්දුවක් දීලා නැහැ. ඒක නිසා මේකට අපි තාම මේ ඈලි වැඩි අපි මේ පෙර සූදානම වැඩි මේවා ගැන මත ප්‍රකාශ කරන්න. ඒ මත ප්‍රකාශ කිරීම ඉතා අහිතකර තත්ත්වයක්. නියෝජ්‍ය පොලිස්පති සිසර කුමාර මහත්මයා දැන් මේ සිදුවීමේදී ඔබතුමන්ලගේ පාර්ශ්වයේ කී දෙනෙකුට වෙඩි වැදිලා තියෙනවද? ඒ අය දැන් කොහෙද ඉන්නේ? ඒ අය අපි දැක්කේ නැහැ මාධ්‍ය මගින්. ඒකයි මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මේ සිද්ධිය සිද්ධ වෙන අවස්ථාවේ චතුර එක් නිලධාරියෙකුට ඒ අවස්ථාවේ කළුවා ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් කළ වෙනවා. යනු ඒ පොලිස් නිලධාරියව අපි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවා. ඊට අමතරව චතුර ඔබ මේ සිද්ධියේ දන්නවා මේ පලායන සැකකරුවෝ දෙන්නා පසුව පොලිස් නිලධාරීන් ලුහුබැඳ යනකොට පොලිස් නිලධාරීන් දෙසට අත්බෝම් ප්‍රහාරයක් කළ කරනවා. ඒ අත්බෝම් ප්‍රහාරයනුත් එක පොලිස් නිලධාරීන්ගේ පපු ප්‍රදේශකට තුවාල සිද්ධ වෙලා ඒ පොලිස් නිලධාරියන් පරීක්ෂණයේ අත්බෝම්බයක් සම්බන්ධයෙන් සදහනක් තිබෙනවද ඒ ස්ථානයේ? ඊට අදාළ යම් කුකුරාගේ අත්බෝම්බයක කොටස් අදාළ අපරාධ ස්ථානයේ තියෙනවා. අපි කතා කරන්නේ මේ සම්බන්ධ ඔබ දන්නවා මාකඳුරේ මදුෂ් අපරාධකරුවෙක් පාතාලයේ මෙහෙවපු පුද්ගලයෙක්. නමුත් සාමාන්‍යයෙන් මේ බොහෝ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ කතිකාවක් ඇතිලා තියෙන ඒ වගේම අපත් සාධාරණ මනුස්සයගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට මේක නාට්‍යයක්ද කියලා මේ විමසන කාරණේ තමයි අහන්නේ. මොකද පොලිස් අත්අඩංගුවකදී පුද්ගලයෙක් මිය යනවා කියන එක බරපතල කාරණේ. හැබැයි ඊට එහාට ගියෝතින් දැන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි මා උදෑසනත් ඔබතුමාගෙන් ඒ ප්‍රශ්නේ යොමු කළා. ඉන්ටර්පෝල් එකෙන් මේ අය ඉල්ලද්දිම කියනවා මාව මරලදායි නඩු විභාගයක් නැතුවම කියලා. අදාළ පුද්ගලයාම මේක ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කරපු පුද්ගලයාම තමයි මේ විදිහට මිය යන්නේ. මේක ජාත්‍යන්තරය තුළ අපේ ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකා රජය නීතියක් නැති රටක් විදිහට අපි හංගඩු ගහින් නැද්ද? දැන් මේකෙදි මේ කියලා තියනවාද කවුරු හරි අධිකරණයක් පොලිසිය මිනි මරලා තියෙනවා කියලාද? මේ වෙනකොට කියලා තියෙනවද අධිකරණයෙන් තීන්දුවක් නිකුත් වෙලා තියෙනවද මේක පොලිසිය විසින් කරලාද මනුෂ්‍ය ඝාතනයක් කියලා? නැහැනේ චතුර. එහෙම නිකුත් කරලා නැහැ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ඕනෑම රටක පොලිසිය බලය පාවිච්චි කරනවා. හැබැයි පොලිසිය බලය පාවිච්චි කරලා කළා කියලා පොලිසියට අත හොදා ගන්න බෑ. මේ බලය පොලිසිය බලය පාවිච්චි කරන්න ඕනේ අවස්ථා තියෙනවා. එතකොට ඒ වගේම පොලිසිය මේ වගේ අවස්ථාවලදී මේ දැන් අපරාධ කොට්ටාෂි නිලධාරීන් කියන විදිහට මේ වගේ සිදුවීම් වලටත් මුහුණ දෙන අවස්ථා තියෙනවා. හැබැයි ඒ වුණාම ඒක ස්වාධීන අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා අධිකරණයේ තීරණය කරනවා. නෑ, මේ කියන කතාව බොරුවක්. මේ විදිහට තමයි මරණය වෙලා තියෙන්නේ. මේකට පොලිස් නිලධාරීන් වගේ කියන්න ඕනේ කියලා. පොලිස් නිලධාරීන් වගේ කියන්න ඕනේ කිව්ව හැටියෙම ඒ එහෙම අවස්ථාවක් ආවොත් ඒ අනුව ඉතිහාසය අපි කටයුතු කරලා තියෙනවා. දැන් හොඳම උදාහරණයක් ඔබට මතක ඇති මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච අඟුලාන සිද්ධිය. ඒ පොලිස් නිලධාරීන් ට්‍රයිලට් බාහිකිනුත් වර්ධකාරය වුණා. ඉස්සරහට ගිහිල්ලා වර්ධකාරය වුණා. දැන් මෙතන පොලිස් නිලධාරීන් තමුන්ගේ රාජකාරිය සඳහා ගියපු මෙහෙයුමක් ගැන තමයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ මෙහෙයුමේදී ඇතිවෙච්ච සිදුවීමක් ගැන තමයි ඔවුන් සඳහන් කරන්නේ. දැන් ඔවුන් සඳහන් කරන ටික විතරක්ම අධිකරණේ පිළිගන්නේ නැහැ නේ. පොලිසිය කට්ටිය 10 දෙනෙක් ගියා. ඒ 10 දෙනා කියන ටික විතරක් පිළිගන්නේ නැහැ. මෙතෙන්ට ඊයේ ගරු මහේත්‍රාතුමිය ඇවිල්ලා මේ ස්ථානේ නිරීක්ෂණය කරලා තිබුණා. ඒ වගේම මෘත ශරීරාගාරයට ගිහිල්ලා මෘත ශරීරයේ නිරීක්ෂණය කරලා තිබුණා. ඒ තුනේ එතුමිය දැන් ඔබ හැම වෙලෙම කියනවානේ මේ ඔබ බලන්නේ ස්වාධීන පැත්තෙන් කියලා. ඒ වගේම ගරු අධිකරණයත් ස්වාධීන මනසකින් යුතුව ඒ නිරීක්ෂණ සටහන් කරලා තිනවා. ඊට අමතරව ඔතෙන්ට එනවා රජයේ රස පරීක්ෂකවරයා. ඒ වගේම ඔතෙන්ට එනවා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා. ඔතෙන්ට එනවා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් බැලස්ටික් එක්ස්පර්ට්ලා. මේ හැම කෙනෙක්මත් ඔතෙන්ට ඇවිල්ලා ඔය තියෙන කරුණ බෝම්බ වැදුනද ගැහුවද පිස්තෝලයක් වෙඩි තියලා තියෙනවද දුර කොච්චරද එහෙම වෙඩි තියලා තියෙන මේ කරුණු සියල්ල සටහන් වෙනවා. ඒ සියලු පාර්ශ්ව වෙනුත් කැඳවලා තිනවා.
ඒවත් ගරු අධිකරණය සැලකිල්ලට ගන්නවා මේ මහත්තත් පරීක්ෂණදී. ඒ අරගෙන තමයි තීරණයක් දෙන්නේ. ඉතින් ඔබ කියන ආකාරයට අධිකරණයේ යම් අවස්ථාවකදී එවැනි තීරණයක් ලබා දුන්නොත් එවැනි අවස්ථාවකදී අපේ පොලිසිය සැකකරුවන්ගේ ආරක්ෂාව ගැන යම් ප්‍රශ්නාර්ථයක් මතුවෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව දැන් හැම අවස්ථාවකදීම පොලිසියට තමයි මේ අභියෝග වලට මුහුණ දෙන්න වෙන්නේ. පොලිසිය ඔබ කිව්වා ඔහු එනකොට ප්‍රකාශ කරාලු මාව මරලාදයිද දන්නේ නැහැ කියලා. ඉතින් ඔහු මම දන්නේ නැහැ එහෙම ප්‍රකාශ කරාද නැද්ද කියලා. ඉතින් අපරාධ කරපු හැම කෙනෙකුටම ඒ බය ඇති වෙන්න ඕනේ. ඒ බය තියෙන්න ඕනේ. අපරාධයක් තමුක එහි සඳහන් තිබ්බේ මේ අවස්ථාවේ අධිකරණ කටයුත්තකින් තොරවම මාව නැ මම දන්නේ නැහැ ඒක මොකද්ද කියලා. නමුත් ඕනෑම වෙලාවකදී මම අපරාධයක් කරලා තියෙනවා නම් හැම වෙලේම මට හිතර බයක් දැනෙනවා. මට අනිත් අපරාධකරුවෝ මගේ ජීවිතයට හානියක් වේද කොහෙන් හරි හානියක් වේද කියලා. ඒක ඉතින් මේ අපරාධ කරපු හැමෝම කරන පාපොච්චාරණවල තියෙන ස්වභාවය. කෙසේ වෙතත් මට කියන්න තියෙන චතුර පොලිසිය රාජකාරි කරන්න ඕනේ. පොලිසිය මෙහෙයුම් කරන්න ඕනේ. ඒ වගේම පොලිසිය සැකකරුවන්ගේ ආරක්ෂාව 100%ක් සලසන්න ඕනේ. ඒක වෘත්තීය මේ පොලිසියක වගකීමක්. ඒ වගකීම ඉෂ්ට කරාද කියලා ගරු අධිකරණේ තීරණය කරන කල් කාටවත් මේ ගැන පූර්ව නිගමන වලට එන්න බෑ. ඒ වගේම දැන් මම දැක්කා සමාජ ක්‍රියාකාරීන් විවිධ පාර්ශවයන් මේ ගැන අදහස් දක්වලා තිනවා. ඒක ඉතාම හොඳයි. ඒක අපි වෘත්තීයමය පොලිසියක් හැටියට ඒ අදහස් අගය කරනවා සමාජ මාධ්‍ය ජාලාවල. ඒ අගය කරනවා වගේම අර දැන් මේ මහේත්‍රාත් පරීක්ෂණයෙන් පස්සේ ගැන කරුණු ඉදිරිපත් කරන්න නැතුව කවුරු හරි කෙනෙකුට මම දැක්කා එක්කෙනෙක් එයාගේ ගෙවල් ළඟ මේ සිද්ධිය වුණේ කියලා ලස්සන Facebook සටහනක් දාලා තිනවා. ඒ දාපු අය මේ රටේ අපරාධ යුක්ති ක්‍රමයට දායක වෙන්න මේකට ගිහිල්ලා සාක්ෂි ලබා දෙන්න මෙහෙම අවස්ථාවක් තියෙනවා මේ මහේත්‍රාත් පරීක්ෂණයේදී. ඉතින් අන්නේ කාරණේ අපි නිරන්තරයෙන් සඳහන් කරනවා. ඒකම අධිකරණයේ තීරණයට අපි හැම වෙලාවෙම හිස නමනවා. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා කෙටියෙන් කිව්වොත් අවසානයේ මාකන්දුරේ මදෝෂ් ඔබට හමු වුණේ කවදද? 2005 නෑ ඊට පස්සේ පොලිසිය ඇතුලේ ප්‍රශ්න කිරීම මොකරවක්වත් හම්බුනේවක් නැද්ද? නෑ 2005 තමයි අවසාන වරට මාතරංගොඩ ගත් වෙලාවේ ඔව ප්‍රශ්න කිරීමට භාජනය කළේ. අපි තවදුරටත් කතා කරමු. ඔහු අවසානයේ කියපු දේවල්, හෙලි කරපු දේවල් තියෙනවද? ඒ අයගෙන් නම් මොනවද? අපරාධ කරුවෝ, ඒ වගේම කුඩු ජාලය ක්‍රියාත්මක කරන ප්‍රධාන පෙළේ සිව් දෙනෙක්ගේ නම් සඳහනක් තිබෙනවා. ඒ අය එහෙමද? ඒ අයට මොකද වුනේ? පියාමු මේ විරාමයෙන් අනතුරුව. ඔබ යලි අද දෙන බික් ෆෝකස් සමග සම්බන්ධයෙන් මාකන්දුරේ මදූෂ් මියයාම සම්බන්ධයෙන් තමයි මේ අප කතා කරමින් ඉන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒසේ සිදු වෙන්න පුළුවන්ද, එහෙමුනේ කොහොමද කියලායි අපි ඇහුවේ නියෝජ්‍ය පොලිස්පති රුත්ති දෙනෙක් අද අපත් සමග සම්බන්ධලා ඉන්නවා වැඩසටහනට. නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා, දැන් නම් හතරක් සඳහන් කළ තියෙන ඔහුගේ ප්‍රකාශයක් බවට සඳහන් කරුණකුත්, ඒ වගේම තවත් ලද තොරතුරකුත් අනුව තහවුරු කිරීමක් කරනවා. ලංකාවේ මොරිල්, සිද්දික්, සමීන් ජාන්, වෙලේසුදා යන අය තමයි මේ ප්‍රබලම මත්කුඩු ජාවාරම් මෙහෙවන හතර දෙනා කියලා. ඔබතුමා මේ ශේෂ්ත්‍රයේ අවුරුදු ගාණක් හිටපු කෙනෙක්, මේක අත්දැකීමෙන් දන්න කෙනෙක්, මේ ජාලයන් හඳුනන කෙනෙක්, මේ හතර දෙනාද ලංකාවට කුඩු ගේන්නේ? එතකොට ඔය හතර දෙනාත් මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න ප්‍රධාන පුද්ගලයෝ හතර දෙනෙක්. මේ හතර දෙනා විතරක් නෙමේ, තව ඉන්නවද? ඒ කියන්නේ මේක තව ඉන්න පුළුවන්, ඉන්න දින අවකාශය. මොකද මේක චතුර වෙනස් වෙනවා. වෙනස් වෙනවා කියන්නේ දැන් මේට ඉස්සෙල්ලා එහෙනම් තෙල් බාලා හිටියා එම් බාප්පු බාලය. නොහු තමයි මුලින්ම ඔය ජාත්‍යන්තර මද්‍රව්‍ය මේ මද්‍රව්‍ය විශාල වශයෙන් ලංකාවට එව්වේ. ඉතින් ඒ වගේ එක එක කාලවලට එනවා. දැන් විශේෂයෙන් ඔබ කියපු හතර දෙනාගෙන් සිද්දික් දැනට අත්අඩංගුවේ ඉන්නේ. මම සිද්දික්ව හඳුන්වන්නේ ඔහු තමයි ලංකාවේ මද්‍රව්‍ය ජාවාරම ජාත්‍යන්තරකරණය කරපු පුද්ගලයා. ඔහු ඉන්දියාවේ සෙයිලම් බන්ධනාගාරයේ ජීවිතාන්ත මරණීය දඬුවමට යටත් කරලා ඉන්නද්දි ඔහු බන්ධනාගාරයේ හිර අත්අඩංගුවේ මිදී පැන්නා. ඔහු පනින්න සූදානම් වෙද්දි අපිට තොරතුරු තිබුණා. අපි ඒ සම්බන්ධව ඉන්දියානු රජයේ දැනුවත් කරලා තියෙද්දි ඔහු පැන්නේ. නමුත් ඔහු නැවත පිළියම් දෙලදී මම අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළා. ඊට පස්සේ ඔහු එපාරගෙන එළියට ගිහිල්ලා පකිස්තානයේදී අත්අඩංගුවට අරන් තමයි මෙදා ගෙනාවේ මොහමඩ් සිද්දික්. ඊළඟට සමීන් ජාන් කියන්නේ පකිස්තානු ජාතිකයෙක්. ඔහු ලංකාවේ මරණීය ජීවිතාන්ත දක්වා සිරු දඬුවමකට නියම වෙලා ඉඳලා ඔහු පකිස්තානයේට අර හිරකරුවන් හුවමාරු කිරීමේ සාක් වැඩපිළිවෙල යටතේ ඔහුගේ සිර කාලය පකිස්තානයේ ගත කිරීමට තමයි ඔහු යැව්වේ. වෙදේසුදා දැනට මරණීය දඬුවම් සමීන් ජාන් තාමත් කරනවද දන්නේ නැහැ. පකිස්තානයේ ඉඳලා මෙහෙම වෙන්න පුළුවන් අපි දන්නේ නැහැ. ඉතින් අපිට පකිස්තානයේ ගැන කතා කරන්න තියෙන අයිති අඩුයි. වෙදේසුදා දැනට මද්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව මරණීය දඬුවමට නියම වෙලා බූස් බන්ධනාගාරයේ රඳවලා ඉන්නවා.
ඒකම මොරිල් කියන පුද්ගලයා ඔහු මද්‍රව්‍ය විශාල වශයෙන් හසුරවන පුද්ගලයා කොහොඳට විදේශගතව ඉන්නවා. ඔහු ඩුබායි ඉන්නවා කියලා කියන්නේ. ඔහු වෙන රටක ඉන්නවා අපි දන්නවා. ඔහු සම්බන්ධ විමර්ශන කටයුතු කරගෙන යනවා. මේ ළඟදී විමර්ශනේ මේ ළඟදී මේ වගේ වැඩසටහනකදී මොරිල් කියන පුද්ගලයාගේ නම සඳහන් කරයි කියලා නීතිඥයෙක් මට එවලා තියෙනවා අන්තර්වාසිය. මම ඒකට පිළිතුරු සැපෙව්වා. ඉතින් මොරිල් කියන්නේ ඒද බීද සීද කියලා අපි දන්නේ. අපි දන්න මොරිල් අපි දන්නවා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙන ඉතින් මේක මේ විශාල මේ ජාලගත ව්‍යාපාරයක්. දැන් මං අහන්නේ ඔය මොරිල්ව මොන රටක ඉඳලා හරි ඔබතුමාලා ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කළා. කොහොම හරි අත්අඩංගුවට ගන්න ගත්තයි කියමුකෝ එම රටේදී. ආපහු පාරක් ඉන්ටර්පෝල් එකෙන් බාර දෙයිද අපේ පොලිසියට ඔය වගේ කෙනෙක්ව මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනකොට මා කඳුරි මදුෂ්ට. නෑ චතුර මේ ඉන්ටර්පෝල් එක මේ සැකකරුවන් හුවමාරු කිරීමට සම්බන්ධ නෑ. ඉන්ටර්පෝල් එක කියන්නේ ජාත්‍යන්තර පොලිසිය අතර සම්බන්ධීකරණයේ ගොඩනගන ආයතනය. ඒ රට සහ අපි අතර තියෙන උද්දර්පණ සම්බන්ධතාවයේ මත තමයි මේ සැකකරුව අපිට දෙනවද නැද්ද කියන ඒ රට තීරණය කරන්නේ. සමහර විට අදාළ පුද්ගලයා ආයි ඩුබායිම හිටියොත් ඩුබායි රජය අපිට ලබා දෙයි උද්දර්පණ නීති හරස් වෙලා මේක පසුගිය ජනාධිපතිතුමාගේ කාලයේදී එතුමා ඇතුළු කණ්ඩායම් විශේෂ සාකච්ඡා කළා තමයි මා කඳුරි මදුෂ් ලංකාවට ගෙන්න ගත්ත කියලා කිව්වේ. ඔව් ඒක කිව්වා කියලා අපි විශ්වාස කරනවා. නමුත් මද් මා කඳුරේ මදුෂ්ව අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙච්ච වෙලාවේ එතන තිබුණා මද්රව්‍ය. ඒක නිසා ඩුබායි මොකද ඩුබායි අප්‍රතරාබේ මීර රාජ්‍ය ඔවුන් ඒ අවස්ථාවේ හිටියේ ව්‍යාජ වීසා. ඒ පදනම මත තමයි ඔහු එක්ස්ට්‍රැඩිට් කරේ. ඔහු නැවත ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන කැහිත් තමයි. නියෝජිත පොලිස්පති සිස්ර කුමාර මහත්මයා කංජිපානි ඉම්රාන් මේ සිදුවීම පිටුපස හිටියා. අද උදෑසන එක් පුවත්පතක් වාර්තා කළා. පුවත්පත අරුණ එහි පැන යාමට උත්සාහයක් තිබ්බා කියලා මදුෂ් මේ මෙහෙයුම අතර එහෙම දෙයක් වෙලා තියෙනවද? මේ වචතුර තමරක් විතර මේ සිද්ධිය දැන් අපි පැහැදිලි කරා. මේක තාම විමර්ශන මට්ටමේ තියෙන්නේ. අපි මේ වෙච්ච සිද්ධියත ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඒ නිසා මේ මෙතන මේ හිටපු පුද්ගලයෝ දෙන්නගේ අරමුණ උනේ පොලිස් නිලධාරීන්ට සමහරක් විතර වෙඩි ප්‍රහාරයක් කරලා කළා උන ජීවිතයක් යටපත් කරලා සමහරක් විතර මේ සක්කරු රැගෙන යාම වෙන්න පුළුවන්. මොකද කංජිපාණි ඉම්රාණින්ගේ පැහැදිලි මෙතන සම්බන්ධයක් තියෙනවා. මොකද මෙතන මීට පෙරත් ඔබ දන්නවා මේ අවුරුද්දේ පස්වෙනි මාසේ මෙතන වෙඩි තැබීමක් සිද්ධ වෙලා මිනිමැරුමක් වුණා මේ ස්ථානයේ. මේක කංජිපාණි ඉම්රාම් සැලසුම් කරලා ඔහුගේ ප්‍රතිපාක්ෂික පුද්ගලයෙක් තමයි මෙතෙන්දි වෙඩි වදින්නේ. එතකොට මේ කංජිපාණි ඉම්රාන් සහ මදුෂ් අතර පැහැදිලි සම්බන්ධතාවයක් තියෙනවා. ඉතින් ඔහු පලා යාම සමහරක් විට සැලසුම් කරලා තිබෙන්නේ නැති. මේ මදුෂ් පිළිබඳව දැන් කතා කරන බොහෝ දෙනෙක් හිත හොඳ මිනිස්සෙක් හැමෝත් එක්කම හිටියා හැමෝටම උදව්පදව් කරපු කෙනෙක් කියලා. ඔබතුමාට තිබෙන තොරතුරු අනුව ඔහු එහෙම කෙනෙක්ද? එහෙම නැත්නම් ඇත්තටම අපරාධ කරාට හොයාගන්න බැරි කෙනෙක්ද? මොකද ඔහුට ඔය කියන චෝදනා ඇත්තටම තියෙනවද? මේමයි චතුරයි. ඒ විද මාධ්‍යවල විවිධ ඔස්සේ දැන් සිද්ධියක් වුණාට පස්සේ විවිධ කරුණු කාරණා ප්‍රචාරය වෙන්න පුළුවන්. මොකද අපිට පොලිසිය හැටියට චතුර අපිට සඳහන් කරන්න පුළුවන් අපිට මේ වෙච්ච සිද්ධිය සහ විමර්ශනයේදී අනාවරණය කරනු සම්බන්ධව. ඔහු හොඳ පුද්ගලයෙක්ද ඔහුගේ ගතිපැවතුම් කොහොමද කියන එක නෙමෙයි අපිට මෙතෙන්දි වැදගත් වෙන්නේ. පොලිසිය හැටියට විශේෂයෙන්ම මේ ඔබ අහපු ප්‍රශ්නට උත්තරයක් වෙන්න ඕනේ. ඔබට මතක ඇති මීට අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා පිළියන්දල ප්‍රදේශයේදී සිද්ධ වෙච්ච වෙඩි තැබීම. දැන් අපේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ කරපු දක්ෂ පොලිස් නිලධාරියෙක් තමයි නියෝමාල් රංගජීව කියන්නේ. එතකොට ඔහු ඇතුළු පිරිසකට පිළියන්දල ප්‍රදේශයේදී වෙඩි තිබ්බා. මේකෙන් එක පොලිස් නිලධාරියෙක් මිය ගියා. ඒකම මේකෙන් ඒ අසල හිටපු අහිංසක ළමයෙකුත් මිය ගියා. මතක ඇති මේ සිද්ධිය. ඒකම රංගජීව ආබාධිත තත්ත්වයට පත් වුණා. මේ සිද්ධිය දැන් ඒ තමුන්ගේ දරුවා මියගිය අම්මගේ තාත්තගේ කඳුළු තාමත් බේරෙනවා. ඒ තත්ත්වය තියෙන්නේ කිසිම දෙයක් සම්බන්ධ නැති පාර හිටපු. ඉතින් පාරේ ඒ මං හිතන්නේ එතන ඒ නිවසේ වෙළඳසැලක. ඉතින් මේ වගේ දේවල් පවා ඔහුට සැලසුම් කරන්න තිබුණා. දැන් ඒකෙන් අදහස් කරන්නේ ඔහු ඒක කරා කියලා මෙතනදී අපි ඔහුව ඝාතනය කරන්න ඕනේ කියන අදහසක් නෙමෙයි. මම මේ කියන්නේ ඔබ අහපු ප්‍රශ්නට උත්තරේ. එතකොට ඒ නිසා මේ අපරාධ කරුවන්ගේ අපරාධ ශෛලිය දිහා බලපුවාම ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ කරපු ක්‍රියාවල ප්‍රතිඵල. දැන් මට ලැබිලා තියෙන තොරතුරු විදිහට ඔබ දන්නවා චතුර මේ පුද්ගලයා ඩුබායි රාජ්‍යයට ගිහිල්ලා බොහොම සැපවත් ජීවිතයක් ගත කරා. මට ඔබ දන්නවා ඔය තිබිච්ච සාදයට ඔහු වියදම් කරපු මුදල ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 60කටත් වඩා වැඩි මුදලක් ඒ රාත්‍රියට වියදම් කරලා තිබුණා එදා. ඒ වගේ තරු හතේ හෝටලයක. ඉතින්
මේකට ලංකාවනුත් කට්ටිය ගිහිල්ලා තිබුණා ඔබට මතක ඇති 30 දෙනෙක් ගිහිල්ලා තිබුණානේ ලංකාවේ අයට ටිකට් දීලා ඉතින් සාමාන්‍යයෙන් මාකදුර වගේ ගමක ඉපදිලා මේ මැද පෙරදිග තියෙන සුපිරි නගරයට ගිහිල්ලා මෙහෙම දේවල් කරන්න මොකද එහෙ බිස්නස් කළා මේව කරන්න පුළුවන් එහෙ බිස්නස් කළා ඒව කරන්න බෑ ඒ මේ රටේ මිනිසුන්ගෙන් ගත්ත කප්පම් එහෙම නැත්තම් මත් කුඩු මේ ජාවාරම්මල ප්‍රතිපලයක් හැටියට තමයි මේවා සිදු කරේ ඉතින් ඒක නිසා මේ ඔහුගේ මරණය ගැන අපිත් කනගාටු වෙනවා අපි මිනිහෙක් මැරලා සතුටු වෙලා ඒ මැරිච් එක ජස්ටිෆයි කිරීමේ කිසිම ඒ වගේ පහත් චේතනාවක් අපිට නැහැ ඒ ගැන අපි කනගාටු වෙනවා නමුත් ඔහු විසින් අතීතයේ කරන ලද සිදුවීම් නම් කිසිසේත් අපරාධ යුක්ති ක්‍රමයේ තුල සාධාරණීකරණය කරන්න බෑ ඔහු විසින් පොලිස් නිලධාරීන්ට අභියෝගයක් කරා මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට අභියෝගයක් කරා ඉතින් ඒවා ඒ ඒ කරන දේවල් අපරාධ අපරාධමයි ඒ අපරාධයි කාටවත් හොදලා දාන්න බෑ මම තව ප්‍රශ්න දෙකක් තුනක් තියෙනවා අපිට විශේෂ අවධානය යොමු කරලා අහන්නට ඕන දේවල් මදුෂ් මාකන්දරේ මදුෂ් සම්බන්ධව අපි කෙටි විරාමයකට ගිහින් ඇවිත් ඒවහමු මේ අද දෙන්න බිග් ෆෝකස් නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහත්මයා ඔබතුමාට යොමු වෙන්න ඉස්සෙල්ලා මම සිසර මහත්මයාට යොමු නොතින් දැන් ඇත්තටම මේ පුද්ගලයාට විතරක් මාකන්දුරේ මදුෂ්ට විතරක් මේ විදිහට මාරාන්තික වෙඩි වැදීමක් වෙන්නේ කොහොමද අනෙක් පොලිස් නිලධාරීන් හැමෝම බේරිලා චතුර මෙතෙන්දි දැන් අපි මේ කතා කරන්නේ මේ සිද්ධිය ගැන. එතකොට මේ ඊටාම අනපේක්ෂිත විදිහට ඇතිවෙච්ච සිද්ධියක්. එතකොට මෙතෙන්දි පොලිස් නිලධාරීන්ගේ රාජකාරිය වෙනවා මෙවැනි අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වුණාම පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වගේම තමන් රැගෙන ගියපු සහකරුගේ ආරක්ෂාව සලසන එකද. එතකොට මේ පොලිස් නිලධාරීන් ප්‍රතිප්‍රහාර එල්ල කරන්නේ තමුන් රැගෙන ගිය සහකරුගේ ආරක්ෂාව සහ අදාළ පොලිස් නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා. මේ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර වෙඩි හුමාරුවක් ඇති වෙනවා. මේ වෙඩි හුමාරුවේ තමයි මේ සක්කරුට වෙඩි වැදිලා මියාම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ වෙඩි පොලිස් නිලධාරීන් මේදි ක්‍රියා කරන්නේ තමන්ගේ ජීවිතවල ආරක්ෂාව වගේම තමන් රැගෙන ගියපු සහකරුගේ ජීවිත ආරක්ෂාව පත. එතකොට ඔහු දැන් මෙතෙක් CID ප්‍රකාශයක් ලබා දුන්නා නම් අහවල් දේශපාලඥයත් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා. මෙයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. මම බිස්නස් කරේ මෙයත් එක්ක. මෙහෙමයි මගේ ජාලෙ තිබ්බේ කියලා ඔහු පාපොච්චාරණයක් කරානා. දැන් මේව ඔක්කොම වතුර යනවද ඔහුගේ මේ යාමත් එක්ක? දැන් මේක ඒකට සම්බන්ධ වෙනත් පුද්ගලයෝ ඉන්නවා නම් ඉදිරි විමර්ශන කටයුතු වල නමුත් මේ පුද්ගලයා දැන් මිය ගිය නිසා මොහොව මේ අධිකරණ කටයුතු වලට සම්බන්ධ කර ගැනීම හැකියාවක් නැහැ. නමුත් ඒ අදාළ ප්‍රකාශ වලින් අනාවරණය වෙන වෙනත් කරුණු වෙනත් පුද්ගලයෝ ඒ ඔස්සේ විමර්ශන කටයුතු ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ප්‍රියන්ත ජයකොඩි මහත්මයා දැන් මේ පුද්ගලයා සම්බන්ධයෙන් කතා කරද්දී ඔබතුමා සඳහන් කර සිටියා මේ නියෝමල් රංගජීව සිදුවීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමත් සඳහන් කර සිටියා. මෙයාගේ අපරාධ ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරද්දී මොන වගේ තත්ත්වයක් තියෙනවද? චතුර මේ පුද්ගලයාව ලංකාවේ අත්තරංගොඩ ගත්තු එකම සහ ප්‍රථම අවස්ථාවට අත්තරංගොඩ ගත්තේ මම 2005. එතකොට ඔහු අත්තරංගොඩ ගත්තේ මංකොල්ල කෑම 10ක් සම්බන්ධව සෙල්ලකළුවා උනාකුරුවේ ශාන්ත කියන කණ්ඩායමත් එක්ක. ඒ වෙලාවේ ඔහු සන්තකයේ තිබුණ ආයුධ දෙකක් අත්තරංගොඩ ගත්තා. ඒ සම්බන්ධව මීගම මහාධිකරණයේ නඩු විභාගයේ දෙව වර්ධකරුව කියලා වසර 10ක සිරදඬුවමක් අත්තිටෝලා තියෙනවා. වසර 10ක සිරදඬුවමක් අත්තිටෝලා තියෙන පුජ්‍යලී. ඊළඟට මොහු පෞද්ගලිකවම කරපු තියෙන එකම එක අපරාධය ওই මංකොල්ල වලට අමතරව. ඒ තමයි ඔහු අර ඩැනි හිත්ඇටිය මහත්තයාගේ മന്ത്രി ඇමතිතුමාගේ මස්සිනාට වෙඩි තබා ඝාතනය කිරීම. අනිත් හැම අපරාධයක්ම ඔහු සූක්ෂම සැලසුම් කරලා කුමන්ත්‍රණය කරලා කරපු අපරාධ. ඩැනි හිත්ඇටිය කියන්නේ සාමාන්‍යයෙන් දකුණු පළාතේ විතරක් නෙමෙයි මුළු ලංකාවේම සුප්‍රසිද්ධ ඉතා හොඳයි කියන සලකන කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරපු අමාත්‍යවරයෙක්. එතුමාගේ ඝාතනය ඔහු සැලසුම් කරන්නේ බන්ධනාගාරය ඇතුළේ ඉඳලා ඔහු ගන්නවා මාර්ගලින්දේ යතුරු පැදි දාවකේ. ඇපදීලා එළියට ගන්නවා. ඒකම ගන්නවා කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු සෙබලෙක්. ඒ පුද්ගලයා ඇටයක් කියලා කියන්නේ. ඒ දෙන්නව යොදවලා තමයි ඩැනි හිත්ඇටිය ඝාතනය කරන්නේ. ඒ වගේම ඔබ දන්නවා කලුතර එතන මඩල ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයට සිඳු ප්‍රහාරය. මේ ප්‍රහාරයේ සම්පූර්ණ සැලසුම් කරුවා මදුෂ්. මේ ප්‍රහාරයේ කතරම් සාර්ථකව සැලසුම් කරලා තියෙනවද කියනවනම් මගේ පොලිස් ජීවිත ඇතුළත කාලය ඇතුළත මම විමර්ශනය කරපු අපරාධ වලින් සංවිධානාත්මක අපරාධේ මේක හැටියට තමයි මම සලකන්නේ. ඒකට අවශ්‍ය ආයුධ, සුදුසු දඩබිම, වෙලාව, පොහුණුව, ඒ නියමිත පුද්ගලයෝ සේරම දෙනව, වාහන සේරම දෙනව තෝරගත්ත
ගත්ත විතරක් නෙමෙයි මේකෙන් පස්සේ ප්‍රහාරය මෙහෙවපු අංගොඩ ලොක්කසයි ලඩිය කියන අපරාධකාරයෝ දෙන්නව ඉන්දියාවට යවන්න බෝට්ටුව පාවෝ මේ සැලසුමට ඇතුළත් කරලා සූදානම් කරලා තිබුණා. ඔව් ඒතරම්ම සූක්ෂම සියුම් ලෙස අපරාධ සැලසුම් කර. ඒ වගේම හර දියමන්තිය කොල්ල කෑමේ සිද්ධිය. ඒ දියමන්තිය සිද්ධියට ඔහු විදේශිකයෙක්ව ලංකාවට ගෙන්නගත් එව්වා. ඒ ඔහු විදේශිකයෙක්ව ගිහිල්ලා තමයි දියමන්තිය කොල්ල කෑමේ කොල්ල කල්ලියට ස්ථානේ විවෘත කරලා දුන්නේ. ඉතින් එවැනි ඉතාමත් මේ කවුරු හරි කියනවා නම් මොහු සාදු චරිතයක් කියලා මේක පොලිස් නිලධාරියෙකුගේ ඇහෙන් අපි බලනවා නම් ඔහු සමාජ විරෝධී ක්‍රියාවල දීර්ඝව නිරත වෙච්ච පුද්ගලයෙක්. දැන් එතකොට ඔහු සතු තියෙන වත්කම් වලට මොකද අපිට හඳුනාගත්තු වත්කම් දැන් තියෙනවා කියලා කියනවා. අපේ විමර්ශන වල හැටියට ඔහුට ඩුබායි එක්සතරා බිමිරාජයේ තරු තුනේ කාමර 60ක හෝටලයක් තියෙන ඉන්දියානු ජාතිකයෙකුගේ නමට. ඒ යනු ජාතිකගේ නම. ඔව්. මොකද ඔහුට දෙයක් ගන්න බෑ. ඔහු ව්‍යාජ මේ පාස්පෝට් එකකින් ඉන්නේ. ඊළඟට ඔහුට තියෙනවා වාහන අංගණයක් සහ හමර් වර්ගයේ සුකෝබි වාහන දෙකක්. ඊට අමතරව අජිත් රෝණ මහත්තයා නිවැරදිව සඳහන් කරා ඔහු විශාල මුදල් ප්‍රමාණයක් ඔහු මේ සුකෝබෝගි දේවල් වලට වැය කරනවා. ඉතින් මොහුගේ ආදායම් තත්ත්වය මද්රව්‍ය ජාවාරයෙන් ඔහු විශාල ලෙස මුදල් ලිපේව ලංකාවට මද්රව්‍ය එවපු මේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවල දුක් විඳින එහෙම නැත්නම් මද්රව්‍ය වලට අහුවෙලා ජීවිතය අහිමි කරගත්තු තමන්ගේ දරුවන්ව අහිමි වෙච්ච හැම දෙමව්පියකම හැම කඳුලකටම මෙවැනි අපරාධකරුවන් වග කිව යුතුයි. ඒක නිසා මම කිසිසේත් කියන්නේ නැහැ ඔහු ඝාතනය කිරීම හෝ ඝාතනය වීම ඔහු මිය යාම හොඳක් කියලා මිනිසෙක් හැටියට. නමුත් අපරාධකරුවෙකු හැටියට පොලිස් නිලධාරියෙගේ ඇසින් බලද්දී ඔහු සමාජගත නොවිය යුතු පුද්ගලයෙක් හැටියට තමයි හඳුන්වන්නේ. ඔහු සමාජයෙන් වෙන් කරලා තිබිය යුතු සිරදඬුවමකට ලක් කර තිබිය යුතු ඒ වගේ පුද්ගලයෙක්. මොකද ඔහුගේ තරම් අපරාධ චර්යාව තියෙන ඔහුගේ මෙලෙච්චත්. ඔබ දන්නවා රිෆ්කාන් කියන පුද්ගලයාව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව කොස්මල්ලි කියන පුද්ගලයාව ඔහු අගුණකොළ පැලැස්සේදී සැලසුම් සහගත වෙතෙන්ට අරන් ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන ඔහුගේ කෙහෙල් කොටුවකට අරන් ගිහිල්ලා දස වද බන්ධන දීලා ඔහුව ඝාතනය කරලා සිරුර එහෙ මිහිදන් කරලා ඔළුව ගෙනල්ලා රිෆ්කාන්ව මරපු තැන අලුත් කඩේ තිබ්බ. ඉතින් මෙච්චර මෙලෙච්ඡත්වයක් මෙලෙච්ඡ මානසිකත්වයක් තියෙන පුද්ගලයෙක් ඉඳලා කවුරු හරි කියනවා නම් ඔහු හොඳ සාදු චරිතයක් සමාජයට ඉහළින් සැලකිය යුතු චරිතයක් කියලා මම ඒකට නම් කියේටවත් එකඟ වෙන්නේ නැහැ. චතුර මමත් කියන්නේ ඒකයි චතුර. අපි කිසිසේත් මේ මදුෂ්කේ මරණය දිහා බලලා උද්දාමයට පත් වෙන්නේ සතුටු වෙන්නේ නැහැ. මිනිහෙක් මැරුවට පස්සේ සතුටු වෙන කිසිම පහත් තිරිසන් මානසිකත්වයක් අපිට නැහැ. පොලිසිය හැටියට අපි කරන්නේ අපේ රාජකාරිය. නමුත් ඒ කටයුතු අධිකරණයේ ඉදිරියේ පවතිනවා. අධිකරණයෙන් ඒ දෙන තීරණ ඕනෑම එකක් බාර ගන්න ලෑස්ති. පොලිස් නිලධාරීන් කියන්නේ ඔවුන් මෙහෙයුමකට ගියා, වෙඩි තැබීමක් වුණා, ඒ වෙඩි තැබීමේදී මේ සිද්ධිය වුණා කියලා ඒ පොලිස් නිලධාරීන් කියන කාරණේ. ඒ කාරණේ අධිකරණයේ විභාගයේ විනිශ්චයට භාජනය කරලා අපි තියමු. නමුත් අපිට කියන්න තියෙන්නේ කවුරු හරි කෙනෙක් රටක අපරාධ සැලසුම් කරනවා නම්, රටක අපරාධ යුක්ති ක්‍රමයට බාධා කරනවා නම්, අපරාධ නීතිය ක්‍රියාත්මක කරන අයට අභියෝග කරනවා නම්, ඒ අය සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම විමර්ශන කරන්න ඕනේ. ඔබ කිව්ව ආකාරයේ ඒ හැමෝටම තමුන්ගේ මරණය ගැන බය ඇති වෙනවා. ජීවිතයේ සදාතනිකව ඒ බය ඇති වෙනවා. මම බන්ධනාගාරයට ගිහිල්ලා කතා කරලා තියෙනවා සිය ගාණක් එක්ක. ඒ බොහෝ අය කියන කතාව තමයි ඔවුන් ඔබ ඔය මදුෂ්ට දැනිච්ච හැඟීම් මන් නම් දන්නේ නැහැ එහෙම කිව්වද කියලා. ඒ හැඟීමම තමයි ඇති වෙන්නේ. ඔය එතන මඩල සිද්ධිය මම එවකට මාධ්‍ය ප්‍රකාශක හැටියට කටයුතු කළේ චතුර. ඊට පස්සේ මට අවස්ථාවක් ලැබුණා මේ රටේ අපරාධ නීතිය හදන කමිටුවේ සමාජිකයෙක් හැටියට මාව පත් කරා. ඒ පත් කරේ ශ්‍රේෂ්ඨාධිකාරණ විනිසුරු බුවණික අලුවිහාරි මැතිතුමාගේ ප්‍රධාන ඒ කමිටුව තාමත් තියෙනවා. ඒකෙදි මම ඉස්සෙල්ලම කරපු යෝජනාව තමයි මේ සැකකරුවන් රිමාන්ඩ් දීර්ඝ කරන්න දවස් 14න් දවස් 14ට ප්‍රවාහණය කරන එක නවත්තන්න අපි නීතියක් ගේන්න ඕන කියලා. ඔය සිද්ධියෙන් පස්සේ මොකද ප්‍රියන්ත ජයකොඩි මහත්තයා කිව් විදිහට ඉතාම සූක්ෂමව ඔහු සැලසුම් කරලා තිබුණා. වට්ස්ඇප් එක වයිබර් එකේ ඉඳගෙන ඔහු මේක බලාගෙනත් හිටියා. මේ සිද්ධිය මේ මදුෂ් බලාගෙන හිටියා. සමයන් විතරක් නෙමෙයි මේකේ බන්ධනාගාර නිලධාරීන් මැරුණා 6 දෙනෙක් මිය ගියා. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් මෙවැනි කාරණා සිදු කරපු පුද්ගලයෙක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ මිය යාම ගැන අධිකරණයේ තීරණයක් කරයි. නමුත් එකම දේ කියන්න තියෙන්නේ අපරාධ කරනවා නම් ඒ අපරාධ කරනකොට ඒ අපරාධකරුවන්ට
අනිවාරයෙන්ම නීතිය ඉදිරියේදී දඬුවමක් ලැබෙන්න ඕනේ නීතිය මගින්. ඒක තමයි ස්වභාවධර්ම නීතියත් ඒක තමයි හැම නීතියත්. පොලිස්න ධාරින් හැටියට අපේ වගකීම තියෙන්නේ අපි වුන් නීතිය ඉදිරියට ගේන එක විතරයි. නමුත් අධිකරණ යුක්ති ක්‍රමයට වුන් ඇතුළත් කරලා ඊට අදාළව කටයුතු කිරීම අපේ වගකීම. එතන අද මේ සාකච්ඡාව මෙහෙවෙන්නේ තේහිඳයි විශේෂයෙන්ම ඔහු අපරාධකරුවෙක් කියගෙන රටම දන්නවා ඔහුගේ බියකරුස්භාවය ඔහු කරපු ඝාතන ඔහු කරපු දේවල් සම්බන්ධයෙන් රටම දන්නවා නමුත් සාධාරණ මිනිසාගේ දෘෂ්ටි කෝණයෙන් බලනකොට පොලිසියට තීන්දුව తీරන ගන්නට බෑ මේක අධිකරණමය ක්‍රියාමාර්ග ඔස්සේ තමයි පුද්ගලයන්ට දඬුවම් පැමිණවීම හෝ ඒ සම්බන්ධයෙන් වරද පැටවීමක සිදු කළ යුත්තේ නමුත් එහෙම නොවී කරුණු සිදු වෙනවා එක කනගාටු කරනවා සමාජය තුළ මතයක් ඇති වුණා මේ අදාළ මේ යාමත් එක්කම මේක සැලසුම් කරන ලද ඝාතනයක් කියන එක ඒ සම්බන්ධයෙන් ඇත්ත තොරතුරු විමසන්න ඒ සිද්ධිය සම්බන්ධයෙන් අහන්න තමයි අපි ආරාධනා කරේ. ඉතින් අපි විශ්වාස කරනවා නියෝජ්‍ය පොලිස්පතිතුමාලා තිදෙනාම පැමිණ මේ සම්බන්ධයෙන් පැහැදිලි චිත්‍රයක් ඉදිරිපත් කළා කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුත්ත නිමවන තෙක් අපි බලාගෙන ඉන්නවා. මේ අතර අපිත් එක්ක සම්බන්ධ වුණා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහත්මයා බොහොම ස්තුතියි ඔබට. ඒ වගේම අපරාධ සහ සංවිධානාත්මක අපරාධ අංශය සම්බන්ධයෙන් කතා කරද්දී ලංකාවේ බොහෝ මේ සම්බන්ධයෙන් අධ්‍යයනයක් කරලා තිබෙන වගේම හිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රශාන්ත ජයකොඩි මහත්මයා ප්‍රියන්ත ජයකොඩි මහත්මයා සම්බන්ධ වුණා වෙනම ස්තුතියි ඔබට. ඒ වගේම අපිත් එක්ක සම්බන්ධ වුණා කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහත්මයා බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට. ඉතින් ඒ අනුව අපි වැඩසටහන අවසන් කරනවා. ඔබට පුළුවන් YouTube ඔස්සේ අපේ වැඩසටහන අලිත් නරඹන්න.